ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයට යන සංචිතය නම් කරලා මේ සංචිතය බලද්දිත් අලුත් මුහුණුවලට අවස්ථාවක් ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් සිම්බාබ්වේගේ කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩක අත්දැක බැලීම් කරන්න යොමු වෙන විදිය අතීතේ නම් අපි දැක්කා. හැබැයි වර්තමානයේ අපි ඉන්න තැන එක වැඩි වැඩ කරන්න නොගින් ඉන්න අධ්‍යක්ෂින් බහුලම ක්‍රීඩකයෝ ටික තරගාවලියට ක්‍රීඩා කරවන්න තමයි තේරීම් කමිටුව තීරණය කරලා තියෙන්නේ. පාකිස්තාන සංචාරයට ගිය අයගෙන් සිම්බාබ්වේ නොයන්නේ කුසල් ජනිත් පෙරේරාත් අසිත ප්‍රනාන්දු දෙන්නා. මේ ක්‍රීඩකයෝ දෙන්නම් පාකිස්තාන සංචාරයේ එකම තරගයකටවත් සෙල්ලම් කරන්නේ නැතුව තමයි සිම්බාබ්වේ කණ්ඩායමට නුසුදුසුසන් වෙන්නේ. සිම්බාබ්වේ සංචාරයට නම් කරපු කණ්ඩායමේ නායකත්වයේ දිමුත් කරුණාරත්නට ලැබෙද්දී කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට ලහිරු තිරිමාන්නත් ඔසඳ ප්‍රනාන්දුත් නම් වෙලා තියෙනවා. පාකිස්තාන සංචාරයේ ශතකයක් ගත්ත ඔසඳ ගොඩක් කලාවට දිමුත්ගේ ආරම්භක ප්‍රතිකරණ සහායකයා වෙයි. සංචිතයේ ඉන්න සෙසු ප්‍රතිකරුව අතරින් පසුගිය කාලේ අසාර්ථක කුසල් මෙන්දිස් ගොඩක් දුරට අංක 3 ක්‍රීඩකයා විදිහට සිම්බාබ්වේ තරගාවලියේ සෙල්ලම් කරයි. මේ තරගාවලිය ඔහුගේ ක්‍රිකට් අනාගතයටත් තීරණාත්මක විදිහට බලපෑමක් කරන්න තියෙන අවස්ථාව වැඩි. අපි මැද පෙළ ශක්තිමත් කරන්න ප්‍රවීණ ක්‍රීඩකයෝ වන ඇන්ජලෝ මැතිව්ස් වගේම දිනේෂ් චන්දිමාල් පාකිස්තාන් සංචාරයට වගේම සිම්බාබ්වේ තරගාවලියටත් නම් වෙලා තියෙනවා. කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින අත්ආවරණය ගොඩක් වෙලාවට නිරෝෂන් දික්කැලට ලැබෙන තියෙන ඉඩකඩ වැඩි. පාකිස්තාන් තරගාවලියේ දික්කැල තරමක විශ්වාසයෙන් ප්‍රතිකරණයේ යෙදුණු නිසා කුසල් ජනිත් කණ්ඩායමේ නැති නිසාත් දික්කැල කඩුළු රකින්න බවට තරගයක් නැතුවම පත් වෙයි. තුංගිරියව ක්‍රීඩකයෙක් විදිහට පසුගිය කාලේ සාර්ථකුණු ධනංජයද සිල්වා පාකිස්තානයට එරෙහිවත් ශතකයක් ලබා ගත්ත නිසා ඔහුගේ තැන ගැනත් ගැටලුවක් නැහැ. වේගපන්දු යවන්න විදිහට සංචිතයේනේ සුරංග ලක්මාල්, ලහිරු කුමාර්, විශ්ව ප්‍රනාන්දු එක්ක කසුන් රාජිත මේ හැම පන්දු යවන්නෙක්ම පසුගිය කාලේ තමන්ට ලැබුණු අවස්ථාවලින් දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ. මේ අතරින් ලක්මාල්, ලහිරු දෙන්න එක්ක විශ්ව සෙල්ලම් කරන්න වැඩි ඉඩක් තියෙයි. පාකිස්තාන බිමේ දඟපන්දු යවන්නෙක් විදිහට වැඩ පෙන්නන්න දිලරුවන්ට අවස්ථාවක් නොලැබුණත් සිම්බාබ්වේ තරගාවලියට ඔහු නම් කරලා තියෙනවා. වගේම පාකිස්තානයට ගිය අනෙක් දඟපන්දු යවන්න දෙන්න වුණු ලසිත් ඇඹුල්දෙනිය එක්ක ලක්ෂාන් සඳකැන් සිම්බාබ්වේ සංචාරයටත් නම් වෙලා තියෙනවා. 2016 නොවැම්බර් මාසේ සිම්බාබ්වේ වල සෙල්ලම් කළාට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ වලට යන්නේ. අපි බලමු එහි ගිහින් අපේ අය මොන විදියට සෙල්ලම් කරයිද කියලා. 2016 නම් අපේ අය තරගාවලියේ දෙකට බිංදුවක් විදියට ජය ගන්න සමත් වුණා. මේ පාරත් ඒ දෙම කරන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.